උසස්ම රසයෙන් පිරි පියුරල් නන් ෆැට් කිරිපිටි හඳුනාගීමේ මිල රුපියල් දහසක් පමණයි. ඊයේ රාත්‍රියේ ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ක්‍රිකට් ස්ටීරින් කමිටුව විසිරුවා හැරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි. ඔබ මා සඳහන් කරානේ වර්ල්ඩ් කප් එක ඉවරුනහම ස්ටීරින් කමිටුව ඉවත් කරනවා කියලා. දැන් ඉන්න කට්ටිය අහක් කරනවද? අනිවාර්යෙන්ම දැන් විසිරුවා හරින්න වෙනවනේ. විසිරුවා හැරලා අලුත් අය පත් කරන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව පත්තුණු කණ්ඩායම දේශපාලකයෙක් විසින් ඉවත් කරනවායි කිව්ව ගමන්ම යන චිත්‍රය දේශපාලන මැදිහත් දේශපාලඥයෙක් ඉවත් කළා නෑනේ. ඒක තියෙන්නේ විගණකාධිපතිතුමා කියලා තියෙනවා. මෙන්න මේ 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 චෝදනා තියෙනවා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. විගණකාධිපතිතුමා කියලා නෑනේ මේ 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 අය එළවලා අතුරුපාලක මණ්ඩලයට කරන්නේ නීතිමය ක්‍රියාමාර්ග. ඒතෝ නීතිය ඉතින් මට දීලා තියෙනවානේ. ඒකට මේ අනපනත් හදලා තියෙන්නේ සංක. ඇයි මේ අතුරුපාලක මණ්ඩලය පත් කරන්න දීලා තියෙන්නේ පනතේ? දැන් මොහන්දිසිල්ලා මාත්‍යා ඉල්ලා අස්සුණා. අන්න එතුමාට තේරුණා මට කතා කරපුවාම කිව්වා ඇමතුමා මෙතන ප්‍රශ්න තියෙනවා. මත් එක කිව්වා මේ වගේ වැරදි තියෙනවා. මම මේවා හදාගන්න උත්සාහ කරා. මම ඉල්ලා අස් වෙනවා කිව්වා මට කතා කරලා. මේ අය එක තැනක කියලා තියෙනවා මේක අපි කොහොමාරි බේරගත්තේ නැත්නම් අපි ඔක්කොම හිරේ. දැන් මහනුවර ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් හදලා තියෙනවා. ලක්ෂ 800කට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. මේකේ අයිතියේ ප්‍රශ්නයක් තියෙනවා. නිත්‍යානුකූල අයිතියක් නැහැ මුදල් වියදම් කරාට. ඒක තමයි මට තියෙන සැකය. මේ තොරතුරු අපි හොයමුකෝ. මේ පත්තර වාර්තාව දැක්කද? ප්‍රශාන්ගේ ක්‍රීඩා ඇමතිකම SB ට. එහෙම එකක් තියෙනවද? මම දන්නේ නැහැ ඒක. මාව අස් කරනවද වෙන කෙනෙකුට දෙනවද කියන එක මේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තියෙන බලය. වටේ ඉන්න අයට උවමනා ඇති. මම විශ්වාස කරනවා එතුමා එහෙම තීන්දුවකට යන්නේ නැහැ කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.